হ্যাঁ দেখো, তুই আশা, লিলি, তাদের আর গিয়ে সাথিয়ে আপনি বাংলা করে এলে ইগানে গাড়িপু কত করে হারে হারে হেনা আপি লিয়ম পারবে নিয়ে কলিয়ান স্যার একটুখানি বলতে নেই মুখে ও একটুখানি বাচ্চা নেই, হ্যাঁ পারবেনি বাচ্চা নেই, হ্যাঁ শুভ পেতুম শুভ পেতুম বাড়ান বে শুভ পেতুম দেবনি বাচ্চা নেই মুখে ও কারবারে ও শুভ পেতুম শুভ পেতুম স্যার শুধু পেতুম কি অনেককে বাচ্চা না দেখানে ও বাচ্চানা দেখা বাচ্চানা দেখা স্যার রাইট দেওয়ানি এক হারিমাল এসে দেননি দেওয়ানি এক উপান দিনয় উপান দিনয় তামনে উপান দিনয় পালামু এক শুভ পেতুম দেওয়ানি এক মুকাদ উপান দিনয় উপান দিনয় স্যার পারবেন এক মুকাদ দে শুভ পেতুম উপান দিনয় সামান তো পান্ডিনে ও পান্ডিনে এ দিন মকাদে তুম ও মেরি ওয়াচিং দে ও পান ও পান স্যার তুমি মেরি কাটু ওয়াচিং দে ওয়াই মকাদে নুলাই ইন্দি কাটু ওয়াই নুলাই ইন্দি কাটু ওয়াই নুলাই মাতকদে স্যার দেবেন এক মকাদ দেবানি এক উপান দিনয় ইন্দি কাটুয়াই নুলাই ইন্দি মকাদ কাটুয়াই নুলাই তুয়াই স্যার তুমি এখানে ইন্দি কাটুয়াই নুলাই তুমি এক তামাই ইন্দি কাটুয়াই নুলাই ও এবার দেখ কিয়ান দেখ কিয়ান হাতের বেরিয়ে লিয়ানো এটা মাম পাশে কিয়ান লিন্দে ইন্ন হাতের বেরিয়ে লিন্দে ইন্ন পাশে নিয়ে পাশে নিয়ে পারাঙ্গিয়া কোটে গিয়া পারাঙ্গিয়া কোটে গিয়া ওয়াইটেন তুনাক তিয়েনা পারাঙ্গিয়া কোটে গিয়া কোটে পারাঙ্গিয়া কোটে গিয়া কোটে পারাঙ্গিয়া কোটে গিয়া
පරංගියා කෝත්තේ ගියා. හරියට මේ කවදාවත් අහලා නැති විදියට තමයි මේ ඔයාලා වැඩ කරන්නේ නේ. ඔ පාඩමක් නේ අපේ. මතක නැද්ද? හරි ඔන්න නැවත අහගන්න. පළවෙනි එක සුබ මොකද පැතුම්. පළමු එක සුබ පැතුම්. දෙවැනි එක උපන් දිනය. උපන් දිනය. තුන්වැනි එක දෙවැනි එක උපන් දිනය. තුන්වැනි එක ඉදිකටුවයි නූලයි. ඉදිකටුවයි නූලයි. හතරවැනි එක ලින්දේ ඉන්න. ලින්දේ ඉන්න. පස්වැනි එක පරංගියා කෝට්ටේ ගියා. පරංගියා කෝට්ටේ ගියා. හොඳයි. එහෙනම් අපි දැන් ඔන්න පාට පැන්සලක් අරගෙන හරි වැරදි දාන්න සූදානම් වෙන්න වෙනද වගේම. රයිට් අපි ලියමු පළවෙනි එක. සුබ පැතුම්. සුබ පැතුම්. සුබ පැතුම්. මෙන්න සුබ පැතුම්. මං අරනු ඇවිල්ලා. හරි දාගන්නත්ද? දෙක උපන් දිනය. අම්මයාට මොකද අහනවා? හරි දාගන්න. හරි නම් වැරදි නම් ඉස්සරහින් ලියන්න. හරි. තුන්වෙනි වචනය. හොඳට බලන්න. අකුරු එකට එක ගෑවිලා තියෙන නම් වැරදි දාන්න. ඉදිකටුවයි නූලයි. ඉදිකටුවේ ලියනකොට පුතේ සංඥක දයන්න එනවා දි. කටුව ඉදිකටුව එක වචනයක්. ඉදිකටුවයි ඉදිකටුවයි නූලයි. නූ දීර්ඝ කොම්පාපිල්ල එනවා. දීර්ඝ කොම්පාපිල්ල. නූලයි. ඉදිකටුවයි නූලයි. හතර. හොඳට බලන්න මෙතන සංයක දයන් දීර්ඝ කොම්පාපිල්ල තියෙනවා. රයිට්. ලිඳේ ඉන්න. ලිඳ. ලිඳ ලියන කොටස් ලා ලී නේද? මූර්ධජ ලයන් සංයක දයන්. ලින්දේ. එතකොට ලින්දේ නම් කොම්බුවකුත් වෙනවා. ලින්දේ ඉන්න. ලින්දේ ඉන්න. ඔන්න ලින්දේ ඉන්න. රයිට්. පහ. ලේසි එකක් දුන්නේ. පරංගියා කෝට්ටේ ගියා. පරංගියා. බිංදුව. කෝට්ටේ. 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 ගියා. පරංගියා කෝට්ටේ ගියා. මෙන්න මේවා හොඳට බලන්න. මම මේ කළු පාටින් ඉරියඳින වචන මේ අකුරු දිහා සුබ කියනකොට නේද? මහා ප්‍රාණ බයන නෙවෙයි. උපන් දිනේක ලේසි. ඉදිකටුව සංඥක දයන්න. නූල. ලිඳ ලියපු විදිය බලන්න. මූර්ධජ ලයන් සංජක දායන්. හරි. පරංගියා කියනකොට මෙතන බිංදුවක් එනවා. අනිත් ඒවා ලේසි නේද? හොඳයි පුතේ. ඉතින් ලකුණු දාගන්න. වැරදීව තියෙනවා නම් එතනම ඉස්සරහින් ලියලා පසුව තුන් වතාවක් ලියන්න යටි.
හරි. හොඳයි. පහෙන් පහම කාගෙද තියෙන්නේ? තිසුරි පෙන්නන්න දැන් ඔයා ඉන්නේ පෙන්නන්න සතුගගේ පයින් පහ කෝ ලස්සනකි ආ තාලං කරන් තිසුරි හොඳයි ලස්සනයි අකුරු සර්ණ හොඳයි සර්ණ වත් පෙන්නන්න දැන් හරි very good සර්ණ වත් පෙන්නන්න දැන් सर तान बनाने दे हर कुते कामन ने आपी एक्शन के बारे में आ अनिता के मामा दानव देखो यार आपको उन दे लास्ट ने कली आने पुलवा सामाहारुंगे आपको राउम हैडे ये टिका काटूई ये तो कुते राउम हैडे यहाँ दागन फिर मिला माय विशेष हैं मने द आपको पौड़ी कराने आने पा हाथरवासरे टिकी आठ पास से ප්‍රමාණය අපි වෙනස් වෙන්නේ නේද ප්‍රමාණය වෙනසක් විතරයි වෙන්නේ කුඩා කරන්නේ නැහැ අපි හොඳද දැන් මෙහෙම කරන්න යන්න එපා හිතන්නවත් එපා හොඳද පැන්සලෙන් විතරක් ලියන්න පෑන් පාවිච්චි කරන්න එපා අනිවාර්යෙන් මේ ටික අකුරු පරිසරයේ පොතේ ලියුවත් පුතේ ගණිතයේ පොතේ ලියුවත් ඒ කුමන පොතක ලියුවත් ඒ ප්‍රමාණයෙම ලියන්න හොඳද හැඩය ලක්ෂණ මේ හැම දෙයක්ම අසා ලියනවා වගේ ලියන්න ඕනේ හැමදාම. හොඳයි. එතකොට තමයි අපිට වැඩි ටික ලේසියෙන් කරගෙන යන්න පුළුවන් වෙන්නේ. නැත්තම් දැම්ම හතර වසරේ වැඩ කරන්න ගියොත් එහෙම නේද? ඒ පාර නේද අපි ඉක්මන් වැඩි වෙනවා. හොඳයි. එහෙනම් අපි සිංගල් පාඩමට යමු tag ගාලා පොත ගන්න, මාතෘකාව ලියන්න, කාටුන්, කාටුන්. ලමන පොත දගන්න ඕනේ. ඔව් සිංහල පොත ගන්න. ගිය සතියේ නේද අපි සුබ පැතුම් පත කළේ? ගිය සතියේ නේද කළේ? ඔකේ. හරි. ඔව් අද තියෙන්නේ කාටුන්. මාතෘකාව ලියමු. කාටුන් කියවමු. කාටුන් ඔයාලා රූපවාහිනිය නම් කරන්නේ කාටුන් බලන එකනේ මෙතෙන්දි මේ පාඩමේදී ඔයාලා කරන්නේ ඔව් කාටුන් කියවන නේද කාටුන් කියවන බලමු අපි පින්තූර කියවන්න පින්තූරක් පුතේ කියවන්න පුළුවන් නේද ඒ යම් පින්තූරයක් ඇතුලේ තිබෙන කතන්දරය අපිට කියවලා බලන්න පුළුවන් හැබැයි ඒ අකුරු නෑ අකුරු නැති වුණාට ඇතුලේ කතන්දරයක් සැඟවිලා තියෙනවා නේද ඒ සැඟවුණු කතන්දරය අපිට හිතින් කියවන්න පුළුවන් මේක මෙහෙමයි මේක මෙහෙමයි මේක මෙහෙම වෙන්නේ නැති හද හද කියවන්න පුළුවන් ඒක තමයි මේ කාටුන් වල තියෙන විශේෂත්වය තමන්ට ඕන විදියට නිර්මාණය කරගන්න පුළුවන් කතන්දරය දැන් මම කියන එකම කියවන්න ඕනේ ඔයාලට ඔයාලගේ කතාවක් හදාගන්න පුළුවන් නේද right ඉතින් කාටුන් වලින් ලොකු දෙයක් අපිට ඉගෙන ගන්න පුළුවන්. හොඳයි අපි බලමු එහෙනම් කාටුන් ඔයාලට තියෙන කාටුන් මොනවද කියලා. හසන අසාලිව එහෙම දුන්නද? ඔව් පුතේ දුන්නා. මෙන්න හසාර දැන් ආවි. හරි සිංහල පොත අරන් වැඩේ ලෑස්ති වෙන කාටුන් කියලා මාතෘකාව ලියලා. මේක ද කාටුන් කියනකොට කයන්නට දික්කොන් පාපිල්ලද කෙටිකොන් පාපිල්ල දෙන්නේ සර් ඔ දික්කොන් පාපිල්ල දාමු අපි දික්කොන් පාපිල්ල දාමු කාටුන් නේද
කෙටිකොන් පාපිල දාන්න පුළුවන්. හොඳද? කෙටිකොන් පාපිල දාන්න පුළුවන්. නමුත් දැන් ඔයාලා අපි පොතේ තියෙන විදිහට ඩික්කොන් පාපිල්ල යොදමු. හොඳයි. හරි, කාටුන් වලින් කියවෙන පණිවිඩය පිළිබඳව බලමු අපි මොනවද මේකේ. ඔව්. මෙන්න බලන්න පළවෙනි රූපය. පළවෙනි රූපය බලන්න. හරි. මෙන්න ඉතෑරිකුත් ඉන්න බව පේනවා. අලියෙක් ඉන්නවා නේද?
ඉතේ මොනවද කන්නේ ඇත්තේ අම්මගේ දී අම්බ ඇටේ ඔව් අම්මගේ දීකේ ඇටය මදේ ඇටය කපලා අම්මගේ දී මදේ ඔව් අම්බ ඇටේ නේද අම්බ ඇටේ ඇතුලේ තිබෙන මදය ඔයාලා දැකලා තියෙනවනේ ඉතාලි තින් කොහොමත් ඒ වගේ දේවල් නේ පුතේ කන්නේ ගස් කාලා නේද මූල් කනවා ඒවයි කියන සත්තු ඉතින් ඒ වගේ අර මදයක් කන්න එයා ආසයි ඉතින් අඹගෙඩිය ඇටේ සමහරට ඉතෑව කන්න ඇති ආසාවෙන් රිලව අඹගෙඩිය ලෙල්ල කන්න ඇති අනිත් තුන් දෙනා මදය කන්න ඇති නේද හොඳයි ඔන්නකින් සහයෝගයෙන් බෙදාගෙන කනවා හොඳයි ඔව් මෙතන මේ කාටූන් එකවර හදා ගන්න කාටුන් හරි එතකොට මෙන්න මං ආයිමත් දෙන්නම් ඕ මේ කාටුන් එකේ රූප රාමු තුනක් තියෙනවා නේද මේකෙන් අපිට ලගන්න පුළුවන් පණිවිඩය මොකද්ද පුතේ සහයෝගයේ තනියම කනවට වඩා නේද දෙයක් තනියම කනවට වඩා සහයෝගයෙන් බෙදාගෙන කන එක හොඳ ගුණාංගයක් නේද යාළුව තනියම කනවට වඩා දැන් මේ සමහර ඉත්තෑව තනියම කන්න වෙන්නේ නැති මේ දුවගෙන යන්නේ නේද හැබැයි එයා වැටුණු නිසා එයාට ඒක කරන්න බැරි වෙනවා ඊට පස්සේ යාළුව ඔක්කොම බෙදාගෙන කනවා ඉතින් මේ බෙදාගෙන කෑම නේද සහයෝගයෙන් වැළකීම හොඳ පුරුද්දක් ඉතින් මේ කාටුන් එකේ උත් අපට ගන්න පුළුවන් පණිවිඩය ඒක තමයි. රයිට් මෙහෙම කරමු අපි. මම දැන් ප්‍රශ්නයක් දෙන්නම්. ඒ ප්‍රශ්නේ ඔයාලා ලියන්න. හැබැයි මේ කාටූන් එක ඔයාලා ඔතන යටින් අලවන්න ඕනේ. හොඳද? ඕක අරගෙන ඔයාලා අලවන්න නැත්නම් ඇඳලා ගන්නත් පුළුවන්. Tamanට අඳින්න දක්ෂතාවය තියෙනවනම් යටින් ලස්සනට අඳින්නත් පුළුවන්. කමක් නැහැ. සෑලයි මත් වෙන්න. ඔහරි මම ප්‍රශ්නේ. හරි මම ප්‍රශ්නේ උඩින් ලියලා. ඔව් ඔව් ප්‍රශ්නේ. හරි අපි ලියගමු. ප්‍රශ්නේ උඩින් ලියලා. ඔව් මම නැවත පෙන්නන්නම් ප්‍රශ්නේ ලියන අතරේ ඔයාලා උත්තරේ ලියන අතරේ මෙම කාටූන් වලින් කියවෙන පණිවිඩය කුමක්ද? අම්මේ මෙයා ගන්නත් සිවරකටම. ආයි මදරුවෝ. ඉතිරිගේ මයික් එක ඔන් වෙලා ඒ වගේම කතා කරනවත් වැඩි. කියවෙන ඉතිරි මයික් එක ඔන් කරනවා නිතරම
තුන්වෙනි කොටුවේ අඳින්න ඕනේ නූල් බෝලේ ඔන්නේ ඇදිලා 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 ගිහිල්ලා දිගෑරිලා ගිහින් අවසන් වෙන නූල් බෝලේ ඉවර වෙනවනේ දිගට දිගට ගියාට පස්සේ දැන් පූසා ඒත් සෙල්ලම් කර කර ඉන්නවා පූසා බලන නූල් බෝලේට මොකක් වුණාද කියලා නේද පූසාගේ මූණේ පේන්න ඕන අර පුදුමයක් පුදුමය වගේ පේන්න ඕන පූසා පුදුම වී සෙල්ලම් කළ බෝලේ සොයා තුන්වෙනි කොටුවේ තමයි ඒක අඳින්නවා और मेक तोर गणिपाय हिमाय आंदीन तमंट हिते लास्ट क्रमेक आंदीन पुलवा माँ को उदाऊआ पितर आप इतम खारू हर मेदारू एक मेक तोर गाला एक पलवी एक आंदीन लमे एक लमा मे से आकूट तबा पूसे कुगे चित्रे आख्या इन आ लमे को पूसे कुगे चित्रे आख्या इन मेसे उड़ती आगे ළමයා පූසාගේ චිත්‍රය ඇඳ ඉවර කරන නිම කරයි කියන්නේ ඉවර කරනවා ඒ අසල උස අල්මේසයා ඒ ඒ මේ බංකුව දාලා ඒ ඇඳ ඇඳ ඉන්න තැන උඩින් මේසයක් හරි අල්මාරියක් උඩ සිට මීයේ චිත්‍රයේ දෙස බලාගෙන ආ මීයේ ඉන්න අල්මාරියක් උඩ චිත්‍රයේ දෙස බලාගෙන දැන් පූසානේ ඇඳලා තියෙන්නේ පූසා දෙස තමයි දැන් බලාගෙන ඉන්නේ චිත්‍රයේ සිටින්නේ ඇත්ත පූසෙකු බව දැක මීයා බියෙන් දුවගෙන යනවා තුන්වෙනි කොටුවේ අඳින්නවා දැන් මීයා බය වෙනවා මේ ඉන්නේ ඇත්ත පූසෙක් කියලා හිතලා මීයා දුවලා යනවා නේද බියෙන් දුවගෙන යනවා අන්න එහෙමයි ඔව් දැන් ඔයාලට මේ එකක් තෝරගන්න පුළුවන් කැමති එකක් තෝරගන්න පුළුවන් Tamanda එක්ක මේක එක්ක පන්තියෙන් පස්සේ අඳින්න. හොනේ? පන්තියෙන් පසුව වලට ඔක අඳින්න. කියලා අඳින්න ලියන්නත් ඕනේද? නෑ 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 ලියන්න ඕනේ නෑ. ලියන්න ඕනේ නැහැ. ඔක දිහා බලාගෙන අඳින්න විතරයි තියෙන්නේ. රයිට්. මම ඒක WhatsApp එකට දාන්න. දැම්මට පස්සේ ඔයාලා කැමති එකක් තෝරගෙන ඒ homework එක කරන්න. හොඳද? ලස්සනට ඉදින් මුලින්ම පුතේ පැන්සලෙන් ඇඳලා ඊට පස්සේ ඒවා සීරුවෙන් පාට කරන්න. තේරුණාද? පාට පැන්සල් වලින් පාට කරනවා නම් හොඳයි. මොකද නැත්තම් සිංගල් පොතේ පැස්ටල් වලින් පාට කළොත් හැම පැත්තෙම ගෑවෙන්න පුළුවන් නේද? ඒ නිසා පාට පැන්සල් වලින් පාට කරන්න. එහෙම නැත්තම් වෙනම චිත්‍ර කොළ වල ඇඳලා සිංගල් පොතේ අලවන්නත් පුළුවන්. ඔය කොටු තුන වෙන වෙනම ඇඳලා ඊට පස්සේ වෙනම පිළිවෙලට අලවන්න පුළුවන්. තේරුණාද?